මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. අතුරුගිරිය පොලිසිය විසින් පෙරදින රාත්‍රී හෝකන්දර අමරගොඩ ප්‍රදේශයේ නිවසක තිබී මලසිරුරු හතක් සොයාගෙන තිබෙනවා. පැමිණිලි පාර්ශවයට විත්තිය සම්බන්ධයෙන් අවසන් වර කරුණු කියන්න අවස්ථාව ලබා දෙනවා. Closing arguments. Plaintiff side can start. Please start. Yes. Your Honor, I am Sarath Jayamana, representing plaintiff side. Swamini, me naduwa sambandha saranshe ketien mama nevatawarak kiyannam. Hokandara Amaragoda game vasaya karana kaatawat hirihareyak neti pawulak tamai me Lalana Dasage pawula. Pawule gruhamoolikaya Lalana Dasa Swamini. Martin Vedamahathaya kiyuwama tamai goda denek danne. මොකද ලලනදාස වෙද මහත්තයා පරම්පරාවෙන් ගෙනාපු හෙළවෙදකම තමයි කළේ. ඒ වගේම ඒ පරම්පරාවෙන් හම්බ වුණ දීපල ඉඩකඩම් කුබුරු බොහොමයක් හෝකන්දර වගේම වෙන පළාත්වලත් ලලනදාස මහත්තයට තිබුණා. ඒ කිව්වේ ලලනදාස මහත්තයාට පරම්පරාවෙන් ලැබුණු වත්කම් ප්‍රමාණය නිසා ලොකු රස්සාවක් කරන්න උවමනාවක් තිබ්බේ නැහැ. ස්වාමිනී ලලනදාස මහත්තයා විවාහ වෙලා හිටියේ සිරියාවති පෙරේරා නැමැතියව. පවුලේ දරුවන් සිව් දෙනයි වැඩිමහල් දියණිය චන්ද්‍රා පියංගනී නැමැත්තිය ගිනුම් ලිපිකාරණියක් විදියට පෞද්ගලික ආයතනයක සේවය කළා. ඒ වගේම දෙවනි දරුවා. ඔහු තමයි මේ පවුලේ ඉන්න එකම පිරිමි දරුවා. ඔහුගේ නම නිශ්ශංක විතානගේ. ඔහුත් පෞද්ගලික ආයතනයක කාර්මික ශිල්පියෙක් විදියට සේවය කළා. පවුලේ තුන්වන සමාජිකාව. ඇය නමින් චිත්‍රා පියංගනී. ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෙක් විදියට ඉගෙනුම ලැබුවා. පවුලේ බාල දියණිය නයනා දමයන්ති උසස් පෙළ අවසන් කළා විශ්වවිද්‍යාල සුදුසුකම් ලබාගෙන හිටියා. ස්වාමිනී මේ සිද්ධියට සුළමුල වෙන්නේ මේ දේම තමයි. සතියවත් මේව සුද්ධ කළා දාන්න ඕනේ. පොඩිදුව පොඩිදුව ඕ අනේ පොඩි කඩේට ගිහිල්ලා නූල්ඩස් පැකට් එකක් අරගෙන වරෙන් අයියට ඇයට නූල්ඩස් කන්න ආසයි කිව්වා. අනේ පුතේ තරහ නැතුව ගිහින් වරෙන් සල්ලි අපච්චිගේ අල්මාරිය ලාචු ඇති ඔහේ නේ කවුද මේ දා 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 මේ මේ පැත්තෙන් වරෙන් බං අනේ මන්ද මුං එක්කන මේ ඔය ගහේ හරක බඳින්න එපා. ඔය ගහ දිරලා වැටෙන්න ඕන්න මෙන්න. මේ ඔක වෙන ගහක මැදපන්කෝ. ආ මේ 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 කංගහෙන්නේ නැට. ආ මේ පිදු ටික ආපමයි සුද්ධියේ හොඳට කහන්. තව තව කපන්. ඉඳා ඉඳා. ආ ඉඳට කම් මම පුන්නක් කුටියක් ගෑල් දෙන්නම්කෝ. මේ උඹේ කංගහෙන්නේ නැද්ද? අපේ වත්තට ඇවිල්ලා හරක් බඳිනවා මදිවට අපිව ගණන් ගන්නෙත් නැහැ. උඹලා මෙතන හරක් බැඳලා පිදුරුත් දාලා යනවා යන්න. අන්තිමට ඒව සුද්ධ කරන්න වෙන්නේ අපිට. යකෝ මේක පුදුම කර්මයක් උනානේ. නැති ගෑණිය යන්න මට ඕන තැන මං හරක් බඳින්නේ රෙද්ද. මොකද උඹ ඔය කුටුකුටු ගන්නෙ? හරක් ජරා කරාම සුද්ධ කරන්න ඕනෙත් මම. අපේ හරකුත් නෙමෙයි. අනේ මං දන්නේ මොන පාප කර්මයක්ද කියලා මේක. උඹලගේ ඔය හරක ඔය අයිතිකාරයගේ වත්තේම බැඳහල්ලකෝ. මෙහෙ ඇවිල්ලා මෙතන අපිට කරදර කරන්නේ. මොකෝය? සිරි එයාට ආවනම් කාටද කෑ ගහන්නේ? මේ උක්කුවලා මේ ඇවිල්ලා ආයෙ මතර දිරච්ච ගහේ හරකව බඳිනවා. මං ඉතින් එපා කිව්වා. එයාට ආවනම් මොන කරුමියක්ද මේ? ඈ දවස් දෙකක් නම් කමක් නෑ. ඔය හරක ගත්ත කාලේ ඉඳලම මේ අපේ වත්තෙමනේ ඔකව බඳින්නේ. අපි ඒ කාලේ ඉඳන් කටවහගෙන හිටපු එක තමයි මෙහෙණේට හිටියේ. උන් වැරදි තමයි. ඒ කෑ ගහන්න කරන්න යන්න එපා. උන් තිරසන් සත්තු වගේ මිනිස්සු. අපි දැනගන්න ඕනේ අපේ වැදගත්කම තියාගෙන ඉන්න. කොහොමත් මේ ගමේ මිනිස්සු අපිත් එක්ක එච්චර ඇයි හොඳයක් නැහනේ.
ඒ නිසා අපිට ඉන්නේ අපි විතරයි. අපේ වැදගත්කම නිසා තමයි මුන් මේ විදිහට නටන්නේ. චකුමේක පුදුම ඉරිසියාවක් නේ. අපිට සල්ලි බාගෙ තිබුණයි කියලා මොකෝ අපි ගමේ උන්ට උදව් නොකර ඉන්නවද? පන්සලට කියලා නම් කොච්චර උදව් කරනවද? අන්තිමේදී උම් ඇවිල්ලා අපේ ඔළුවට අත හොදනවා. මිනිස්සු ඉතින් ඉරිසියා කරන්නේ අපි හොඳින් සතුටින් ඉන්න නිසානේ. ආහ් අනේ මද්දු වෙනවා. මොකෝ මේ අද කලින්ම එන්නේ? අම්මේ අනේ අම්මේ තේ ටිකක් වක් කරන්නකෝ. ආ මොකෝ පුතේ අද කලින්ම ආවේ? අද ප්‍රොජෙක්ට් එකක් විතරයි අම්මේ තිබ්බේ. ලෙක්චර්ස් නෑ. කො නංගි? ආ නූල් ඩස් පැකට් එකක් ගේන්න කඩේට ගියා. අම්මේ මං දැන් එද්දි අර උක්කුවා කියන එක මාර කතාවක් නේ මට කිව්වේ. ඇයි? මොකද්ද ඌ කිව්වේ? ඌ මට කිව්වනේ ඔයා ළඟදී මගේ වෙනවා කියලා. ඈ මොකද යකෝ ඒ හරුපි. හිටහන්කෝ ඕක එනවනේ හවසට හරකවල හැගෙන යන්න. එතකොට මං අහන්නම්කෝ ඒ කියූප කතාවේ තේරුම මොකද්ද කියලා. එපා 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 මේ සිරි ප්‍රශ්න ඇති කරගන්න එපා. මං ඒ ළමයාගෙන් අහන්නම්කෝ ඒ ගැන. අනික ඒ ළමයා අමරදාසගේ වැටේ ඉන්න කොළුවනේ. ඔයා ඔය බනින හැම එකම ඒ ළමයා අමරදාසට ගිහිල්ලා කියනවා. ඔයා දන්නවනේ අමරදාසගේ හැටියේයි. ආ එහෙනම් ඉතින් අමරදාසටම ලියවෙච්ච ගමනේ මේක. අනේ ඇත්තමයි. අපේම ගෙදරට වෙලා අපිට නිවියනෙහිලේ ඉන්න දෙන්නේ නැති හැටි. අපිට නම් කමක් නැහැ කියමුකෝ. අපිට ඉන්නේ ගෑනු දරුවෝම 3 දෙනෙක්. උන් 3 දෙනාව මේ කුහක ඇත්තගෙන් පරිස්සම් කරගන්න ඕනනේ. හැබැයි ඉතින් අමරදාස නෙවෙයි. යමරාජ්ජුරෝ එක්ක හරි සටන් කරනවා මම ඒ වටාවොත් නා. අනේ අම්මේ අප්පච්චි කියනවා වගේ ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහනේ. අපි මොකටද නිකන් ලැජ්ජ වෙන්නේ යන්නේ? අපිට දැන් මේව පුරුදුයිනේ අනේ. කොයි කාලින්දන්ද අපි මේ ප්‍රශ්න වලට මූණ දුන්නේ? අනේ මේ අප්පච්චිලා දුවල ඕන එකක් කරගන්න එකයි ඇත්තේ. මට මොකෝ. කොයි බෑග් එක දෙන්න පුතේ? මේ ඔයාටත් එහෙනම් තේ හදනවා හොඳේ? ස්වාමිනී මේ නිවස තිබුණේ කුඹුරකින් මායිම් වෙච්ච ගොඩ ඉඩමක. ලලන 16ට අක්කර 8ක භූමි භාගයක් අයිති වෙලා තිබ්බා. මම දැන් මේ ගරු අධිකරණ සභාවට අවසාන වරට හඳුන්වා දෙනවා අමරදාසව. මේ අමරදාස කියන පුද්ගලයා මේ ගමේ අනවසර මත්පැන්. එහෙමත් නැත්නම් සාමාන්‍ය විහාරෙන් කිව්වොත් කසිප්පු මහා පරිමාණයේ නිෂ්පාදනය කළ මුළු ගම වටේම බෙදා හැරිය පුද්ගලෙක්. ඔහු මේ කසිප්පු නිෂ්පාදනය කරේ ලලන 16ට හිමි භූමි භාගයේ රහස් තැනක. ස්වාමිනී මේ සම්බන්ධව ලලන දාසත් පෞලයාත් හොඳින් දැනුවත් වෙලා හිටියේ. මොකද කසිප්පු නිෂ්පාදනයට අවශ්‍ය බැරල් කටු කම්බි වගේ කලමනක් මේ අමරදාස අරගෙන ගියේ තමන්ගේ ගෝලියොත් එක්ක ලලන දාසගේ වත්ත මැදින්. අම්මේ අම්මේ පොඩ්ඩක් එන්නකෝ. මොකද පුතේ මේ? අන්න අරුන් අදත් කසිප්පු පෙරන්න බඩු අරන් යනවා. කෝපලන් දෙයි හෝ පුතරනේ. අරන් පලයව අරන් පලයව. ඔව් ඉතින් ඔවා තව ටික දවසයිනේ. තොපිය හැම එකා ගැනව අපි පොලිසියට කියලා තියෙන්නේ. තොපේ මහා එකාට ගියහන්කෝ නවෙන්දට උසාවියට එන්නේ කියලා. මහා එකා මහා එකා මහා එකා මෙතන යකෝ ඉන්නේ. තෝ උසාවි බැරි නම් ඕන තැනක පල. තොපි වියකෝ මං බල්ලෙක් ගන්නටව සලකන්නේ. තොපි කොයි කාලින්දන්ද පොලිසිය යන්නේ? අපි හිරේ දැම්මද? ඌ! ඌ! තොපි කව කරන්නේ නැ තව ටික කාලෙයි. තොපි වගේ අල්සිකිත මිනිස්සු අනේ තමයි මේ ගමට මහා පාපයක්. අම්මේ අනේ අම්මේ නවත්තන්නකෝ. යකෝ අපි පාඩු දවසක් පාඩු වෙන්න බෑනේ. මොන කරුමයක්ද මම්මේ? යකෝ වර කසිප්පුව පෙරා කලින්ම වෙනවත් එක. අද කීයකින් නන්ද? දැන් අවුරුදු ගානක් තිස්සේනේ උඹලා අපේ වත්තේ කසිප්පු පෙරන්නේ ආ. අයිය අයිය අයිය. තොපේ නම් ගහලා දිනද යකෝ මේ ඉඩම් වල? අම්ම මුත්ත කාලේ ඉඳන් මේ වත්තේ තමයි යකෝ අපි හිටියේ. ජනගණින් ගමේ මිරිසු කුඹුරක වත්තක ඇවිද්දාම තොපේ ඇඟෙන් ගෙවෙනවද කියපන්. අයිය අයිය උඹ මොකද කියන්නේ ආ? අද කියන්නේ. ඇඟෙන් ගෙවෙන්නේ නැහැ තොපි කරන්නේ හොඳ වැඩක් නා. මිනිසුන්ගේ සල්ලි අර මිනිසුන්ටම වහපෝනවා තොපි. අපි මෙච්චර කාලයක් කටවහගෙන හිටියේ තමයි මුලින්ම ප්‍රයෝජන ගන්නෙ. මොකුද යකෝම සක්කිලි හැද්ද? බලහන් ලෝකේ කො අපේ ඉන්නේ මේ මුන් දඟලන විදිය. තොපිලට කොහොමද වැඩි කල්ලොම දඟලන්නේ වෙන්නේ? බලන් හිටපන්කෝ. අම්මේ නේ ඔගේ ඇත්තකට වෙන්නකෝ. මුන්න දැන් කියන්න ඕනේ කියන්න කෙනෙක්. ඒ වටා විදිහත් වෙන්න බුලේ හට යාලි. හැමදාම කටවහගෙන ඉඳිය කියලා. ඔව්වත් අපි ඇත්තේ අම්මා සිරි කිව්වලු. බලපන්කෝ ගමතම් පත්‍රික අතේ සන්නේ. සන්නේ තමයි යකෝ. ඒක මොනව කරන්නේද?
වෙලාවට ලෝ කරන්නේ නැත්තම් අපිට මේවා ගැන දැනුමක් නැහැනේ බං මට තියෙන දුක මේ ප්‍රශ්න වැද්ද නංගි පාඩම් කරන්නේ කොහොමද කියන එක බං මතක් වෙනකොටත් දුකයි මට මේව පුරුදුයි අයියේ මම ලෝ කරන්න ගත්තේ පොඩි ගානෙන් මේ ප්‍රශ්න දැක්ක නිසානේ අනේ මට බයයි අප්පච්චි අර මිනිස්සු අපිව පිටිපිටි ගාලා මරනවා කිව්වා බය වෙන්න එපා පොඩි ඕකුනි කට විතරයි ඕකුන්ට ඒ වගේ දෙයක් කරන්න හයියක් නැහැ අම්මේ නවමිනේතර ලෑස්ති වෙන්න මාත් නිවාඩු දාලා හරි ඕකුන්ට විරුද්ධව සාක්ෂි කූඩු වෙන්න අගිනවා අපි මේ කටවහන් ඉන්න ඕනේ නැහැ නේ මුන්ට බය ස්වාමිනිය අතුරුගිරිය පොලිසියට අමරදාස සම්බන්ධයෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් මේ සිරියාවති මහත්මිය ගොනු කරලා තියෙනවා ඒත් ඒ සම්බන්ධව විමර්ශනය කරන්න පොලිසිය අපොහොසත් වෙලා තියෙනවා ස්වාමිනි මේ හේතුව නිසාම සිරියාවති මහත්මිය හෝමගම මහේස්ත්‍රාත් උසාවියට මේ සම්බන්ධව කරුණු දැක්වීමට නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයේ සහාය පතනවා උසාවියේ කරුණු ඉදිරිපත් කරන්න තිබුණේ 1999 පෙබරවාරි 9 වෙනිදා එදා උදෙන්ම සිරියාවති මහත්මියත් ඇගේ වැඩිමහල් දියණිය චන්ද්‍රාමිනවියත් හෝමගම උසාවියට පිටත් වෙනවා අප්පච්චි අපි යනවා අපි ගිහිල්ලා වැඩේ කරගෙන ඉක්මන් තෙන්නම් ආහා හොඳයි ලොකු පරිස්සමෙන් ගින්න මේ ඒ මතුවද කැම්පස් යන්නේ නැහැයි කිව්වා මතු කාමරේ ඉන්නේ දවල්ට කතා කරලා කැම කන්න කියන්නේ පොඩ්ඩක් එකට අමාරුයි කියලා නෙවෙයි නැවතුනේ හරි හරි මම බලන්නම් පරිස්සමෙන් ගින්න බුදු සරණයි දෝනි අම්මේ ඔහොම ඉන්න මොකෝ පොඩි මාත් එනවා අද අනුලා දූලගේ ගෙදර යනවා කියලානේ කිව්වේ. ඔව් ඔව් එහෙ තමයි යන්නේ. අම්මලත් එක්කම යනවා. මේ මුදලාලි. අහන් අරුන් තුන්දේ යනවා. පුතාකාරයත් උදේම වැඩට ගියා මන් දැක්කා. දැන් ගෙයි ඉන්නේ මහා එකයි අර කැම්පස් කෙල්ලයි විතරයි. හිටපන් හිටපන්. අරුන් පාරට යනකම් හැංගිලා හිටන්. කොහොම ඉස්සෙන්ද බයකෝ? අනුබට ගෙනාවනේ ගෙනාව මුදලාරි ගෙනාව මේ තියෙන්නේ හිටපන් මුලින් මායකම් බවම කෙල්ල නිකන් වගේනේ බං ඔව් ඔව් ඒක තමයි මුදලාලි මාත් හිතුවේ අද දුන්දෙනා ගියා මුදලාලි ආහා තව ටික වෙලාවක් හිටපන් වරි 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 යවන් 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 සත්තන කරවරි සත්තන කරවරි යවන් යවන්
අනේ මන් දන්නේ මේ තියෙන දේවල් ඒ තැන්වල තිබෙන තුනම පුදුම වදයක් මොනවා කරන්නද මන් දන්නේ කිසි දෙයක් තේරෙන්නේ නෑ කුබ් මේ ආරය යමි තින් කවුද කවුද මදුද මදු නැගිටද පුතේ අමර දවස පතර පොම්මගේ බෙල්ල අමර දවස පතර පොම්මගේ බෙල්ල ලලනදාස ලලනදාසන් හොත් මාටින් පෙරේරා මරණය සිදුව වෙලාව උදෑසන 10:18 ස්වාමිනි ඝාතකයින් ලනු පොටකින් ගෙලසිර කර තමයි ලලනදාස මහතාව ඝාතනය කරන්නේ ස්වාමිනි ඔහුගේ මෘතදේහය ලලනදාස මහතාට හිමි වී පෙට්ටියක සංගවා තබනවා මේකට හේතුව විදියට මගේ මතය නම් ලලනදාස මහතාව ඝාතනය කරන මොහොතේ නිවස ඇතුළත කාමරයක පවුලේ තුන්වෙනි දියණිය වෙන චිත්‍රා දයාංගනී මහත්මිය ඉන්න එක අමරදාස මහත්තයා වී පෙට්ටිය වැටෙන එකක් නැහනේ නෑ නෑ හොඳ තියපන් හොඳ තියපන් මුදලාලි කෙල්ල බානවද දැන් කට කට හරි හරි යවන් යවන් මුදලාලි අර ඉන්නේ බුතියගෙන මොකෝ කරන්නේ අම්මේ බං උක්කුඹේ පැණිය මං කියන්නේ මුදලාලි මේකේව දැම්මම නැතුව අරුන් තුන්දෑ ඉවරයක් කළා මේකේව කම්මුතු කරමු ඊට පස්සේ ති පොඩ්ඩක් නිවිහැන ඉල්ලේ කටවහන්න ඔතන ටිකක් කරගනි හැබැයි කෑ ගැහුවත් මොකද මුදලාලි මේ ගමේම මුන් එක තරහයි මුන් මරලා තෝනි දුන්නත් උන්ට ගාන නැහැ නැතුව නැතුව මේ නිසානි බං අපි මේ වැඩේ කතා වුනේ මුන්ම පේන්න බෑ අපිට විතරක් කැබං මවුන් හතර දෙනාම මුර්ගයන් වගේ සිත් තියෙන මිනිස්සු ස්වාමිනී මවුන්ගේ ආශාවන් ඉෂ්ට කරන්න ඔවුන් අනිත් සමාජිකයන්ව ඝාතනය කරන්න බලාපොරොත්තු වුණා වෙලාව 11:32 වෙද්දී පවුලේ බාල දියණිය නයනා දමයන්ති තමන්ගේ නිවසට එන්නේ මේ මුර්ගයන් නැතයි කියන අහිංසක සිතුවිල්ලෙන් මුදලාලි මුදලාලි අන්න පොඩියගේ එනවා මම ආරමලෙන් මුට කසිබු බෑග් එක තියලා බලන් 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 අප්පච්චි මං ආවා ආ පොඩි තෝනි අප්පච්චි හොයනවද අමරදාස මම නයනා දමයන්ති පවුලේ බාල දියණිය මරණය සිදු වූ වෙලාව උදෑසන 11:36 ස්වාමිනී අධිකරණ වෛද්‍ය නිලධාරීතුමාගේ නිගමනයට අනුව ඇගේ ගෙල කදින් වෙන්වලතේ කපා ඇති අතර සිරුර ප්‍රදේශයට ගල්ලින්නකින් පහර දී ඇත ඇගේ මෘත ශරීරයේ පසුව ගෙවත්තේ පිහිටි වැසිකිළියක සගවා ඇත ස්වාමිනි මොවුන් සිව් දෙනා ඝාතනයන් සිදු කර තිබෙන්නේ සිව්පා සතුන්වත් සිදු නොකරන මට්ටමේ ඉතාමත් කුරිරු අන්දමින් 10:12:36 පමණ වෙද්දී සිරියාවතී මහත්මිය සහ චන්ද්‍රා මහත්මිය නිවසට පැමිණෙනවා ඔවුන් ඈත දුර ඉඳන් එන බව පණිවිඩය කියන්නේ අමරදාසගේ අවුරුදු 17ක් වයසැති ගයාන් කියන විත්තියේ හතරවන සැකකරු අන්න කෑනු දෙන්න එනවලු ලෑස්ති වෙල්ලා ගල්ලින්නයි මන්නේ ගනින් මායිකේ එක්ක මට බේර ගන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා අම්මෝ හරිම මහන්සි
මහත්තයා මහත්තයා මෙන් අපි දෙන්න ආවා පොඩි මද්දු මද්දු කුවනේ මොකෝම කවුරුත් කතාවක් නැත්තේ අපච්චි නංගි අමරදාස අමරදාස ඔබ ඔබ මොකද මේ අමරදාස ඔබ මොකද මේ පොලිය තිනෝනා පොලිය අමරදාස යන තැනකට කොපිට යන්න බලුවයි මාත්‍යා මද්දු සිරියාවතී පෙරේරා සහ චන්ද්‍රා ප්‍රියංගනී මරණය සිදු වූ වෙලාව දහවල් දොළහයි පනස් දෙකයි. දෙදෙනාවම මන්නේකින් සහ ගල්ලින්නක් යොදා ගනිමින් කපා කොටා ඝාතනය කර තිබෙන්නේ. ස්වාමිනි එපමණක් නොව මොවුන් සිව් දෙනා සිරියාවතී මහත්මියව අපයෝජනය කළ බවද අධිකරණ වෛද්‍යතුමා සටහන් කළා. මේ කලබලය ඇසිලා තමයි චිත්‍රා දයංගනී එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යාව ඇහැරෙන්නේ. අප්පච්චි අප්පච්චි අම්මා ආ කුමාරිහාමි නැගිට්ටද? තමසි මොකද කරන්නේ මෙතන? අම්මේ අප්පච්චි මං කිව්වනේ සුදු කලින් වාට එයා ළඟදීම මගේ වෙනවා කියලා. අනේ අම්මේ අනේ අප්පච්චි අප්පච්චි චිත්‍රා ප්‍රියංගනී මරණය සිදු වූ වෙලාව සවස 3:28යි. තිදෙනෙකු විසින් ඇයව සමූහ දූෂණයට ලක් කරලයි ඇගේ ප්‍රාණය නිරුද්ධ කරලා තියෙන්නේ. ස්වාමිනි මන් දැන් පැමිණෙන්නේ මේ සිද්ධියේ අවසාන භාගයට සහ හොඳම තැනට. දැනට ලලන දාසගේ පවුලේ 5 දෙනෙක් අමරදාස ඇතුළු නඩේ ඝාතනය කර අවසන්. දැන් ඉතුරු වී තිබෙන්නේ නිශ්ශංක විතාන කියන අය පමණයි. ඔහු සේවය කරන්නේ බොරැල්ල පිහිටි පුද්ගලික කර්මාන්ත ශාලාවක. එහි සේවයේ නිම කරලා ඔහු රාත්‍රිය 7:12ට නිවසට පැමිණෙනවා. මේ වන විටත් ඝාතකයින් ඔහුගේ සම්ප්‍රාප්තියට සූදානම් වෙලා සිටියේ. අප්පච්චි! අම්මේ! මොකෝනේ මේ ලයිට් එකක්වත් දාලා නැත්තේ? අම්මේ මම මිනිස් 200 අරන් ආවා. කට්ටකරුවලා ඉන්නේ අප්පා. කොහොමද ඊතර මිනිස්සු? මොනවද මේ? ලී නේද? අම්මේ අක්කේ මොකද මොකද කොහොමද වෙලා තියෙන්නේ? අරුන්ගේ වැඩක් මං හිතන්නේ. උන් ඉස්සරහින් මාවත් මරන්න බලාගෙන මං පිටිපස්සේ දොරෙන් දුවලා බේරෙනවා. කොමි වේ පිය කරගන්න ඕනේ. මහත්තයා කොහමද උඹ දුවලා බේරෙන්නද? තෝත තිරිසනෝ මේ වැඩේ කරේ. තොපිට හොදක් වෙන්නේ. යකෝ මං තෝවද බාවනවා. පරය! සමස්ත ඝාතනයේම මහමොළකරු වෙන්නේ අමරදාස. මරණය සිදු වූ වෙලාව රාත්‍රී 7:18යි. ඔහු අවසන් කරන්නේ පවුලේ එකම පිරිමි දරුවා ස්වාමිනි. අමරදාසගේ නඩය එතරම් නිශ්ශංකව ඝාතනය කරනවා. ස්වාමිනි මේ සිද්ධිය එදා මෙදා තුල ශ්‍රී ලංකාවේ දරුණුතම ම්ලේච්ඡතම ඝාතනයක්. මේ ඝාතනයේ මහමොළකරුගේ හැර අනිත් සියලුම වගකීම යුත්තන් නීති හමුවේ වැරදිකාරයන් කිරීම අධිකරණයේ වෙන අපේ වගකීමක්. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ස්වාමිනී, ඝාතකීන් නීති හමුවට ගෙන එන තුරු ඝාතනයට ලක් වූ මිනිසුන්ට සාධාරණයේ ඉෂ්ණ නොවන බවයි. With that, I will end my closing arguments, Your Honor. Thank you.